කිසි වර්ෂ 2019 වූ ජූලි මාස 4 වෙනිදා පුර දියවක තිතියලත් ගුරුදා දවසේ ඉර උදා පෙරවරු 5:59 ට වන අතර ඉර බැසීම පස්සරු 6:30 සිද්ධ වෙනවා. සුබ දිසාව නැගෙනහිර දිසාව වන අතර මරු සිටන දිසාව දකුණු දිසාව වනවා. දවසේ දිවියම සුබ මුහූර්තයේ පෙරවරු 7:59 ට උදා වන අතර රාහු කාලයේ පස්සරු 1:48 සිට පස්සරු 3:21 දක්වා පවතිනවා. සෙනසුරුටත් කුෂණගත දවස පුරාම පවතිනවා. මේස ලග්නේ ලග්නාධිපති කුජ චන්ද්‍රය සමග සංයෝග වන අද දවසේ තරමක් දුරට වෙනස්කාරී දවසක් වෙනදට වඩා ඔබට අද දවස ඔබට තරමක් දුරට කේන්ති යන දවසක්, ඉවසීම ප්‍රගුණ කරන්න ඕන දවසක්. අද දවසේ ඔබට එන හදිසි කෝපය ඔබ පිට කරන්න නැතුව ඉවසීමෙන් කටයුතු කරන්න ඕන දවසක්. ඔබට අද දවසේ සතුරන්ගෙන් කරදර ඇති වෙන්න පුළුවන් දවසක්. උෂම ලග්නේ ලග්නාධිපති ධනස්ථානයේ චන්ද්‍රය වික්‍රමස්ථානයේ ගමන් කරන අද දවස ඔබට අදිසි ධන ලාභ ලොතරැයි වාසනා තියෙන. මේ දිගටම මේ අර ග්‍රහචාරෙත් එක්ක උෂම ලග්නේ හිමියන්ට මේ වාසිදායක තත්ත්වය ඇති වෙනවා. මිතුන ලග්නේ ලග්නාධිපති බුධ ධනස්ථානයේ චන්ද්‍රය සමඟ සංයෝග වන නිසා අදිසි ධන ලාභ ලොතරැයි වාසනා මිතුන ලග්නේට අද දවසෙත් තියෙනවා. අටක ලග්නේ ලග්නාධිපතිය ලග්නේ ගමන් කරන්නේ අද දවස හදවත උණු වෙන දවසක්. ඔබේ බොහොම දරදඬු කෙනෙක් වුණත් අද දවසේ හිත උණු වෙනවා වෙනත් අය කෙරේ. ඔබට අද දවස තුල විශේෂයෙන් හොඳ ආහාර පාන ලැබෙන්න පුළුවන් දවසක් වෙනවා. ඒක විශේෂයෙන් මතක් කරන අලුත් ඇඳුම් පැළඳුම් මිලට ගන්න හිත යන දවසක් වෙන්න පුළුවන්. සිංහ ලග්නේ ලග්නාධිපතිය අයස්ථානයේ චන්ද්‍රය දොළොස්වැන්නේ ගමන් කරන අද දවස ඔබට රෝග පීඩා අතින් තරමක් දුරට කරදරකාරී ස්වභාවයක් පෙන්නුම් කරත් රවිගේ මහා දසා අතුරු දසා ගත කරන සිංහ ලග්නේ හිමියන්ට හදිසි ධනලාභ පෙන්නුම් කරන දවසක්. කන්‍යා ලග්නේ ලග්නාධිපති අයස්ථානයේ ගමන් කරන්නේ චන්ද්‍රය දසවැන්නේ. එම නිසා ඔබට අද දවස ආර්ථික ප්‍රතිලාභ ඇතිවන දවසක්, හදිසි මිල මුදල් ලාභ ඇතිවන දවසක් කියලා පෙන්වා දෙනවා. විශේෂයෙන් ඔබට උගුරේ බෙල්ලේ ආබාධ ඇති කරන්න පුළුවන් දවසක් අද. ඒක නිසා ඔබ ටිකක් කල්පනාකාරීවෙන් ආහාර අනුභව කරන්න හොඳයි. කියන්නේ සෙම් අධික ආහාර කැමෙන් බලකින් ඕන දවසක් හැටියට පෙන්වා දෙනවා. තුලා ලග්නේ ලග්නාධිපති පුණ්‍යස්ථානයේ ගමන් කරන්නේ චන්ද්‍රය දසවැන්නේ. ඉතාම හොඳ දවසක් ඔබට අද දවස. ඔබගේ වැඩ කටයුතු සාර්ථක ලෙස නිමා කරගන්න පුළුවන් දවසක්. කරදරයකින් තොරව ඔබගේ මෙතෙක් කල ප්‍රමාද වූ විවාහය ස්ථිර වෙන්න පුළුවන්, මංගලයක උදා වෙන්න පුළුවන් දවසක් හැටියට පෙන්වා දෙනවා. උච්චික ලග්නේ ලග්නාධිපති කුජ පුණ්‍යස්ථානයේ චන්ද්‍රය සමඟ සංයෝග වෙන්නේ අද දවසේ. ඒ නිසා උච්චික ලග්න හිමියන්ටද අද මංගලයක උදා වෙන දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. පෙරපුම් මතු වෙන දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. රෝග පීඩා අතින් ගත්තොත් ඔබට තරමක් දුරට පිත්තාසේ පකුවඩුවල ගල් වගේ දේවල් නිසා ඇති වෙච්ච අසහනකාරී තත්යන් ඇති වෙන්න පුළුවන්. නමුත් හදිසි මුදල් වියදම් වීම, ලොකු මුදලක් ඔබෙන් අද වියදම් කරන්න වෙන්න පුළුවන් දවසක් වෙනවා ඔබට. ධනු ලග්නේ ලග්නාධිපති ගුරු දොළොස්වැන්නේ චන්ද්‍රය අටවැන්නේ. ඔන්න අද දවස ඔබ මූදේ ගංගාවල් වල ජලාශවල දියඇලි වල නෑමෙන් වළකින්න ඕන දවසක්. ඔබට අද දවස මේ මාරක අනතුරු ඇති කරන්න පුළුවන් දවසක්. ඒක නිසා ධනු ලග්න හිමියෝ අද දවසේ ප්‍රවේශම් වෙන්න ඕන. සෙනසුරු ලග්නේ ගමන් කරන්නේ ඒක අමතක කරන්න එපා. මකර ලග්නේ ලග්නාධිපතිය දොළොස්වැන්නේ චන්ද්‍රය හත්වැන්නේ ගමන් කරන අද දවස මකර ලග්න හිමියන්ටද විවාහය යෝජනා එන දවසක්. තමන් මෙතෙක් කල් අසහනෙන් හිටියනම් තමන්ට සහකරුවෙක් හෝ සහකාරියක් නොමැති අද දවස ඔබට සුභාරංචියක් හම්බ වෙන දවසක්. ඒ පිළිබඳව කුම්භ ලග්නේ ලග්නාධිපති සෙනසුරු අයස්ථානයේ ගමන් කරනවා චන්ද්‍රය 6 වෙනි ගමන් කරන අද දවස සමහර විට ඔබට ලොකු මුදල් වාසියක් වෙන්නත් පුළුවන්, නොවෙන්න පුළුවන් දවසක් හැටියට තමයි පෙන්වා දෙන්නේ. හැබැයි සෙනසුරුගේ මහා දසාගත කරන අයට නම් මුදල් අතින් හදිසි
ධනලාභ ඇති කරන දවසක්, ලොතරැයි වාසනා ඇති කරන දවසක්. මීන ලග්නේ චන්ද්‍රය පස්වැන්නේ ගමන් කරන්නේ ගුරු පුණ්‍යස්ථානේ. ඔබ අද දවස තුල සාමාන්‍යයෙන් බලාපොරොත්තු වුණා නම් යම් කිසි උසස් වීමක් රැකියාවේ ඒක ලැබෙනවා. ඒ වගේම ඔබට නොසිතූ මොහොතක අද දවසේ විදේශ සංචාරයක් සඳහා පිටත් වෙන්න පුළුවන්. මිස්ථාන මාරුවක් ලැබෙන්න පුළුවන් දවසක් වෙනකොට කිසිම සැකයක් නැහැ. තෙරුවන් සරණයි.